සියලුම රාජ්‍ය සේවාවන් සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සංස්ථා රාජ්‍ය විශ්වවිද්‍යාල සියල්ලම මේකට ඇතුළත් වෙනවා. ඒ අනුව 24% අවමයක් 50%ක උපරිම පරාසයකින් තමයි මේ වැටුප් වැඩිවීම වෙන්නේ. උපරිම පරාසය එච්චර දුරට ගිහිල්ලා තින්නේ වැටුම් විෂමතාවය ඉවත් කරගන්න අවශ්‍ය නිසා. ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයේ තින්නේ 1995 ඉඳලා. දැන් අවුරුදු 29ක් තිස්සේ මේ විෂමතාවයත් එක්ක තමයි මේ ක්ෂේත්‍රයේ වෘත්තීය ක්‍රියාමාර්ග තිබුනේ. දැන් මේ ප්‍රශ්නෙට සම්පූර්ණයෙන් විසඳුමක් හම්බ වෙනවා. මේ තීන පරාසය තුල වැටුප් වැඩි කිරීමෙන් මෙතෙන්දී අරන් තින්නේ සමස්ත රාජ්‍ය සේවය. දැන් ගුරු විදුහල්පති විතරක් අරගෙන ගත්තොත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. තවත් ක්ෂේත්‍රයක එන්න පුළුවන්. ඒ නිසා තමයි මේ කමිටුවෙන් සමස්තයම අරගෙන එකවර විසඳුම් දෙන්න තමයි මේ තරම් පරාසයකින් වැටුප් වැඩිවීම වෙන්නේ විෂමතාවය ඉවත් කරන නිසා. එතකොට අපි හිතනවා 2025 ජනවාරි 1 වෙනිදා මේක ක්‍රියාත්මක වෙනකොට එතනින් පස්සේ වෘත්තිය අරගල එන එකක් නැහැ කියලා අනද්දේනට ප්‍රශ්නයක් තිබ්බා. අර 115ක වැටුප් වැඩිවීම ලැබුණේ නැහැ කියන එක. ඒ ප්‍රශ්නටත් මේකේ විසඳුම එනවා. ඒ ප්‍රශ්නට විසඳුම දෙනකොට මහාචාර්යවරුන්ට මේ ප්‍රතිශතයෙන් ඉහළට වැටුප් වැඩිනුනේ ඒගොල්ලන්ට ප්‍රශ්නයක් එන්නේත් නැහැ. දැන් මේ වැටුප වැඩි වෙනවත් එක්ක රුපියල් 1000ක කන්ට්‍රිබියුටරි ඉන්ෂුරන්ස් ස්කීම් එකක් එනවා. ඒතර ආණ්ඩුවේ දායකත්වයයි රාජ්‍ය සේවකින්ගේ රුපියල් 1000ක අවමේ දායකත්වයත් එක්ක රක්ෂණ වැඩපිළිවෙළක් සීලම රාජ්‍ය සේවකින්ට දෙනවා. එතකොට අවුරුදු ගණන් බයිපාස් කරන්න පොලිමේ ඉන්න ඕනේ නැහැ. රාජ්‍ය සේවකින්ට පෞද්ගලික රෝහලකින් වුණත් ප්‍රතිකාර ගැනීමේ ක්‍රමවේදයකට යන්න පුළුවන් රක්ෂණ ක්‍රමයේ දැම්මහම. ඒක ඉදිරි කාලයේදී තවදුරටත් විශ්‍රාමිකින්ට සහ අනිත් අයටත් ලබා දෙන්න කටයුතු කරනවා. ඊළඟට මේ ජීවන විදන් දීමනාව රුපියල් 25000කින් වැඩි වෙනකොට විශ්‍රාමිකින්ට එයින් 50%ක් අනිවාර්යෙන් ලැබෙනවා. ඊට අමතරව විශ්‍රාමිකින්ට රුපියල් 3000ක් අතුරු දීමනාවක් දුන්නා මේ විෂමතාවය ගලපනකම්.